අයිබෝන් පාලමක තුලයින්න වටපිට යුටුබ් චැනලගත්තෙක් මේ ලෝකේ ජීවත්වෙන හැම මනුස්සෙක්ටම් වගේ එක එක විදි ආසාවල් තියෙනවා. ඉතින් අපි කලින් වීඩියෝ එකදී ඔයාලට අරගෙනවා උරුමත් කාන්තාව මරලා ඒ මස්වලින් බර්ග හදපු තරුණයෙක් ගැන. ඉතින් ඒ විදිහම සිද්ධියත්තම අදත් අපි ඔයාලට අරගෙනාවේ. පුංචි කාලේ ඉඳලම බුද්ධිමතෙක් විදියට සලකපු ඒ වගේම ඉතිහාසය පිළිබඳ මනා දැනුමක් තියෙන ඇනටොලි මොස්ක්වින් කියන තරුණයා වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. ඔහුට තිබුණු ආශාවන් වලින් විශේෂ එකක් තමයි ඉතිහාසය පිළිබඳ ගැඹුරින් හදෑරීම. ඒත් එක්කම ඔහුට තවත් ආශාවක් තිබුණා. ඒ තමයි ඔහු ජීවත් වෙන ප්‍රදේශයේ තියෙන සොහොන් බිම්වල ඉතිහාසය සොයා බලන එක. මේ සියල්ලට වඩා ඔහුට තව හැකියාවක් තිබුණා. ඒ තමයි රෙදි වලින් විශාල බෝනික්කන් නිර්මාණය කිරීම. ඉතින් ඔහුගේ මේ බෝනික්කන් නිර්මාණය පිළිබඳව විශාල රහසක් 2011 දී හෙළි වෙනවා. ඇත්තටම කිව්වොත් ඒ කාලෙදී මොහු විසින් නිර්මාණය කරපු බෝනික්කන්ට පණ තිබිලා තිනවා. ඉතින් ඔයාලට හිතා ගන්න බැරි වෙති මේ කතාව මොකද්ද කියලා. අපි බලමු දිගටම මේකේ මොකද වෙන්නේ කියලා. 1966 රුසියාවේදී උපත ලබන මේ ඇනටොලි මොස්ක්වින් කියන තරුණයා හැමෝම හඳුනාගත්තේ බුද්ධිමත් තරුණෙක් විදිහට. ඒ වගේම මොහුට භාෂා 13ක් කතා කිරීමට සහ ලිවීමට හැකියාව තිබුණා. ඒ නිසා ඔහුට මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරන එක සහ ඉතිහාසඥවේදියෙක් විදිහට කටයුතු කරන එක එච්චර අපහසු වුණේ නැහැ. ඔහු ඔහුගේ ජීවිතේ වැඩිපුරම ගත කරන්නේ සොහොන් බිම්වල. ඔහු සොහොන් බිම්වල ඉතිහාසය, සොහොන් බිම් නිර්මාණය වුණ විදිය මේ හැම දෙයක් ගැනම ගැඹුරින් අධ්‍යයනය කරා. ඒ වගේම ඔහු ජීවත් වුණු ප්‍රදේශයේ මිනිස්සු මේ පුද්ගලයාව හමු වෙන්න ඇවිල්ලා ඉතිහාස කතා අහගන්නත් පුරුදු වෙලා හිටියා. ඒ වගේම අපි කලින් සඳහන් කරා මොහු රෙදි බෝනික්කන් නිර්මාණය කරනවා කියලා. ඉතින් ඒ ගැනත් ඒ ප්‍රදේශයේ හිටපු හැම මිනිස්සෙක්ම වගේ දැනගෙන හිටියා. ඉතින් මේ ඇනටොලි කියන තරුණයා පුවත්පත්වලට නිතරම වගේ ලිපි ලිව්වා. ඒ අතර මොහු පුවත්පත්වලට වැඩිපුරම ලියන්නේ සොහොන් බිම්වල ඉතිහාසය පිළිබඳව ලිපි. 2011 ඔක්තෝබර් 26 වෙනිදා මොහු පුවත්පතකට එක්තරා ලිපියක් ලියනවා. ඒ ලිපිය කවුරුත් නොහිතපු විදිහේ අමුතු අභිරහසක් හෙළි කරනවා. ඒ තමයි ඔහු 13 වෙනි වියේදී ඔහුට සිදුණු අත්දැකීම. 1979 එක් දවසක මොහු පාසල් යනලා ගෙදර එනකොට කළුපාට ඇඳගත්තු පිරිසක් විසින් මොහුගේ ගමන නතර කරලා තියෙනවා. ඉතින් මේ කළුපාට ඇඳුමින් සැරසුණු මිනිස්සු සහභාගී වෙමින් ඉඳලා තියෙන්නේ අවුරුදු 11ක් වයස ඇති නතාෂා කියන පුංචි දැරියකගේ අවමංගල්‍ය උත්සවයකට. ඉතින් ඒ අවස්ථාවේදී හම්බෙන ඇනටොලි කියන තරුණයාවත් එකතු කරගෙන හරිම අමුතු දෙයක් සිද්ධ කරනවා. ඒ මිනිස්සු කීප දෙනා අර පුංචි නතාෂා කියන දැරියෙක්ගේ දේහය තැම්පත් කරලා තියෙන මිනි පෙට්ටිය විවෘත කරලා ඇනටොලි කියන තරුණයාට කියනවා ඇගේ දෙතොල් සිප ගන්න කියලා. ඉතින් ඊට පස්සේ මේ මියගිය දැරියගේ මව විසින් ඇනටොලි කියන තරුණයාට මගුල් මුද්දක් පළඳලා දිනවා. ඒත් එක්කම දැරියගේ දේහයටත් මුද්දක් පළඳලා තිනවා. ඉතින් ඔහු පුවත්පතර ලියපු ලියුමේ සඳහන් වෙලා තියෙනවා ඔහු ඒ නතාෂා කියන දැරියත් එක්ක විවාහ වීමට කැමැත්තෙන් සිටියා කියලා. ඒ සිද්ධිය ඇත්ත නැත්ත කොහොම වුණත් මේ ඇනටොලි කියන තරුණයා ගැන සමාජයට පුංචි ඉඟියක් යන්නේ ඒ සිද්ධ වුණු සිද්ධියෙන්. ඉතින් නව යෞවන වියට පාදබන මේ ඇනටොලි මොස්ක්වින් කියන තරුණයාට කාටවත් නොවන විදිහේ ආශාවක් එනවා. ඒ තමයි මලසිරුරු සිප ගැනීම. ඉතින් මොහු ඒ සඳහා ඔහුගේ ප්‍රදේශයේ තියෙන සොහොන් බිම් හොයාගෙන ඒව පසුපස හඹා යන්න පටන් ගන්නවා. ඉතින් ඔහු කරපු රාජකාරියත් මේ වගේම එකක්. සොහොන් ගැප් පිළිබඳ අධ්‍යයනය කිරීම. ඉතින් ඒ වගේ දේවල් නිසා ඔහුට ඒ කාර්ය සිද්ධ කරන්න එච්චර අපහසු වෙන්නේ නැහැ. ඉතින් මේ ඇනටොලි කියන තරුණයා පුංචි කාලයකින් මේ ප්‍රදේශයේ සොහොන් ගැප් පිළිබඳ විශාරදවරයෙක් බවට පත් වෙනවා. ඒත් එක්කම ඔහු ඒ පිළිබඳව සටහන් පවා ලියන්න පටන් ගන්නවා. මේ හේතුව නිසාම මේ ප්‍රදේශයේ ඉතිහාසඥවරයෙක් විදිහට ඔහුව සලකනු ලැබුවා. ඔහුට හම්බෙන මිනිසුන්ට ඔහු මොන විදිහේ මූණක් පෙන්වුවත් ඔහුගේ හිත ඇතුළේ තිබුණේ එකම එක බලාපොරොත්තුවයි. ඒ තමයි ලස්සන රූමත් පුංචි දැරියන්ගේ සොහොන් ගැබුවල් හාරලා ඒව ඇතුළේ තියෙන සිරුරු සිප ගැනීම. මේ විදිහට මල සිරුරු සිප ගැනීම කරගෙන යද්දී ඔහුගේ හිතට දැනුණු ලස්සන දැරිවන්ගේ සිරුරු ඔහු ගෙදර අරන් ගිහිල්ලා මමීකරණයට ලක් කරලා තියාගෙන ඉඳලා තියෙනවා. මේක ලෝකෙටම රහසක් වුණත් ඔහු ලියපු සමහර ලිපිවල මේ ගැන වක්‍රව ඔහු සඳහන් කරලා තියෙනවා. නමුත් කාටවත් ඒ පිළිබඳව ලොකු අවධානයක් යොමු වෙලා නැහැ. ඉතින් මේ ඇනටොලි කියන තරුණයාට අනුව 2005 ඉඳලා 2007 වෙනකන් ඔහු මේ සුසාන භූමි 752ක් විතර අධ්‍යයනය කරලා තිනවා. ඒ සියලුම සොහොන් ගැප් පිළිබඳ ඔහු තොරතුරු හොයාගෙන තින්නේ අවුව වැස්ස ගැනවත් හිතන්නේ නැතුව. මේ වගේ අපරාධයක් හැමදාම කරගෙන යන්න බෑ. හැම කෙනෙක්ටම අවසානයක් එනවා. ඉතින් ඒ අවසානය මේ ඇනටොලි මොස්ක්වින් කියන තරුණයාටත් උදා වෙනවා. කලකපටන් රුසියාවේ නිෂ්නි ප්‍රදේශයෙන් මේ විදිහ පුංචි ළමයින්ගේ මලසිරුරු ගොඩගැනීම් රැසක් පොලිසියට වාර්තා වෙලා තිබුණා. හැබැයි මේවා කරන්නේ කවුද, මේවට උදව් කරන්නේ කවුද කියලා පොලිසියට හොයාගන්න බැරි වුණා. ඒත් එක්කම 2009 අවුරුද්ද වෙනකොට මේ තත්ත්වය තවත් බරපතල වෙනවා. ඉතින් ඒ හින්දාම පොලිස් ආරක්ෂාව වැඩි කරලා මේ ගැන තවත් කරුණු හොයනවා. හැබැයි තවත් අවුරුදු දෙකක් යනකම්ම මේ ගැන කිසිම හොඩුවක් හොයාගන්න ලැබෙන්නේ නැහැ එරට පොලිසියට. ඉතින් 2011 අවුරුද්දේදී තමයි මේ හොරකම වැඩිපුරම සිද්ධ වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඒ වගේම මුස්ලිම් සුසාන භූමි හැරලා ඒ වගේ මලසිරුරු රැගෙන යාමුත් රසක්ම වාර්තා වෙලා තියෙනවා. ඉතින් පොලිසියට සිද්ධ වෙනවා මේක ගැන රැකගෙන ඉඳලා
කෞද මේක කරන්න කියලා හොයලා බලන්න. ඉතින් පොලිසියට දැක ගන්න ලැබෙනවා සොහොන් ගල්වලට හානි නොකර ඒ වගේ පින්තූර අලුතෙන් පින්තාරු කරන පුද්ගලයෙක් පිළිබඳව. පොලිසියෙන් මග රැකගෙන ඉඳලා මේ හොරාව අල්ලගන්න සමත් වෙනවා. ඉතින් හැමෝම පුදුම කරවමින් ඒ පොලිසියට අහුණු තරුණයා තමයි ඇනටොලි මොස්ක්වින් කියන තරුණයා. ඉතින් ඒත් එක්කම වහාම පොලිසියෙන් ඔහුගේ නිවස දැඩි පරීක්ෂාවකට ලක් කරලා තියෙනවා. ඒදී මමීකරණයට ලක් කරපු බෝනික්කම් විදියට සරසලා තියෙන මලමිනි 29ක ප්‍රමාණයක් හොයාගන්න පොලිසියට හැකියාව ලැබිලා තියෙනවා. ඔහු මමීකරණයට ලක් කරලා සංගවාගෙන හිටපු මලසිරුරු අවුරුදු 3ක් අවුරුදු 25ත් අතර අයගේවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ වෙනකොට ඔහුට වයස අවුරුදු 45ක් විතර වෙනවා. මොහු මේ බෝනික්කන්ට විවිධ දේවල් කරලා තියෙනවා. මේ බෝනික්කන්ට ප්ලාස්ටික් ඇස්සයි කරලා ඔහුගේ රූපවාහිනී ඉදිරියේ පවා සමහර බෝනික්කන් තියලා දිනවා. ඒ වගේම මේ බෝනික්කන් ස්පර්ශ කරාම විවිධ ශබ්ද නැගෙන විදිහට මොහු මේවා නිර්මාණය කරලා තිබිලා දිනවා. පොලිසියෙන් කරපු ප්‍රශ්න කිරීම වලදී මොහු පවසලා තින්නේ මොහුට දැනුණු තනිකම නිසා මොහු මේ වගේ දෙයක් කරා කියලා. ඒත් එක්ක මොහු පවසලා තිනවා මලසිරුරු වලට නැවත පණ දීමේ ක්‍රමයක් ඔහුට හොයාගන්න හැකියාව තියෙයි කියලා අනාගතයේදී. ඒත් එක්ක මේ මලසිරුරු නරක් වීම වළක්වා ගැනීම උදෙසා ඔහු බේකින් සෝඩා වලින් ද්‍රාවණයක් හදලා ඒක භාවිතා කරලා තිබුණා. ඒත් එක්කම තමන්ගේම දරුවන් විදියට සලකලා මොවුන්ගේ උපන්දින පවා මොහු සමරලා තිනවා. ඉතින් පොලිස් අත්අඩංගුවෙන් පස්සේ මොහුට මානසික වෛද්‍ය පරීක්ෂණ පවා සිද්ධ කරලා තිනවා. ඉතින් එතෙන්දී ඔප්පු වෙලා තිනවා මොහු පුංචි මානසික ආබාධයකින් පෙළෙනවා කියලා. කොහොමනත් අපරාධයක් සිද්ධ කරපු පුද්ගලයාට අනිවාර්යයෙන්ම දඬුවමක් ලැබෙනවා. ඒක ඔහුටත් ඒ විදිහටම ලැබුණා. ඉතින් ඔයා මොකද මේ වීඩියෝ ගැන හිතන්නේ? අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මේ විදිහම අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් සමුගින් ඇන්ටරයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතුපාට බටන් එක බලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුත්ම වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සීලම දෙනාට සුබ දවසක්.